ජයගත් මිනිස්සු ගැන කතා කරන්න අපි හැමෝම කැමති. විශිෂ්ටතම භෞතික විද්‍යා සොයා ගැනීමක් කළ ලාංකික මහාචාර්යවරයා රංගඩයස්. අපි පදිංචි වෙලා හිටියේ කොට්ටාවේ. ළමා විය ගත කළ විදියමට හොඳට මතකයි. ඒ කාලේ ඇත්තටම හරි සුන්දරයි. මහ ලොකු දිය ඇලි ගංගා ඒ පළාතේ තිබුණේ නැහැ. පුංචි ඇලතොල වතුර පාරවල් ගලා යන තැන්මයි තිබුණේ. යාළුවෝ එක්ක මම මේ පුංචි දිය පාරවල් මත ඇවිද ගිහින් දොපැන සෙල්ලම් කළා. බොහොම සාමාන්‍ය පවුලක දරුවෙක් ලෙස පොඩි තැනකින් ඇවිත් ලෝකෙට මෙහෙම දෙයක් සෑ ගැනීමට දායක වීම ලැබීම ගැන මට තියෙන බොහොම නිහතමානී සතුටක්. මේ සතුට අද වලපන්නේ තනුවා ගමනක් ලෙස නෙමෙයි. අම්මා තාත්තා ගුරුවරු යාළුවෝ නංගි මල්ලි මෙන්ම සරසවිය ගුරුවරු ආචාර්ය මහාචාර්යවරු ඇතුළු තවත් බොහෝ දෙනා මට මේ ගමනට උදව් කළා. මෙලෙසින් අදහ තාරුණ්‍ය සිටියදීම ජීවිතය වින්දනය කරන්නේ සැබැලිසම ආශිර්වාද කරන්නේ සැබවින්ම ඔහු ජීවිතයට මහා අරුතක් ගෙන දුන් විශිෂ්ටයෙක්. මේ සියවසේදී භෞතික විද්‍යාව වෙනුවෙන් විශිෂ්ටතම සොයා ගැනීම සිදු කළ මහා චරිතය ඔහුම වෙනවා. මහාචාර්ය රංගඩයස්සනු ඔහුගේ නාමය. මේ අභිමානවත් ශ්‍රී ලංකා චරිතය අද ජීවත් වෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ. මේ මහාචාර්ය රංගඩයස්සනු කවුද? හයිඩ්‍රජන් රසායන මූලද්‍රව්‍ය ලෝහයක් බවට පත් කළ හැකිද යන්න පසුගිය වසර 80කවත් දශක 80ක පමණ කාලයක් පුරාවට සිද්ධාන්තයක් පමණක්ව තිබුණා. ඒ සිද්ධාන්තය ප්‍රායෝගික කර ගැනීම සඳහා ලෝකයේ බොහෝ විද්වතුන් නිරන්තරයෙන් පරීක්ෂණ නිරීක්ෂණ සිදු කළා. නමුත් කිසිවකට ඒ ප්‍රායෝගික කර ගැනීමට නොහැකි වූ සිද්ධාන්තයක් වුණා. මේ ශ්‍රී ලාංකික මහාචාර්යවරයාත් නිරන්තරයෙන් ඒ වෙනුවෙන් පරීක්ෂණ නිරීක්ෂණ සහ නිගමන ආදී සියල්ල කළා. අවසන මුල ලොවටම සිද්ධාන්තයක් පමණක් වේ තිබූ මෙය එසේ නොව ප්‍රායෝගික වීමක් බවට කිලිදරව් කරමින් හයිඩ්‍රජන් නැමැති රසායනික මූලද්‍රව්‍ය ලෝහයක් බවට පත් කළ හැකි යන්න ලෝකයට සොයා දීමට මේ ශ්‍රී ලාංකික මහාචාර්යවරයාට හැකි වුණා. දැන් මේ නිසා නගත ප්‍රවාහන ශාස්ත්‍රයට මෙන්ම විදුලි නිෂ්පාදන කටයුතු වලට වගේම විද්‍යුත් මෙන්ම තාක්ෂණික ශාස්ත්‍රයේ කටයුතු දෙසා වැය කළ පිරිවැය බිලියන ගණනකින් ඉතිරි කර ගැනීමට මිනිසාට හැකිව තිබේ. වෙසසින්ම අභ්‍යවකාශයට ගොසින් එහි ඇති දේ සොයා බැලීමට නොතිත් ආසාවකින් පස්වන මිනිසාට රොකට් අභ්‍යවකාශගත කිරීමට යන කාලය පවා උම කරගත හැකිව තිබේ. මේ සැබවින්ම විශිෂ්ටතම සොයා ගැනීම. ඇල්පනිත තොඩක් තරම් ජීවිතයේ මුහුණ දීමට නොහැකිව සමහර අභියෝග හමුවේ බොහෝ දෙනා ජීවිතෙන් පලා යන සමාජයක මේ තරුණ මහාචාර්යවරයා විශ්වීය අභියෝගයක් ජයගත් විශ්වීය මානවයෙක්. රංග ප්‍රභාෂ්වර ඩයිස් මේ විශිෂ්ටයාගේ සම්පූර්ණ නාමය. කොට්ටාව හුගේ ඕපන් ගම්පලත් ලෝකේගොඩ ශාන්ත ජෝසප් විද්‍යාලයට තිම්පසෝ මහරගම ජනාධිපති විද්‍යාලයට ගිය ඔහු පාසල් ගමනට සම්බන්ධුනේ කොළඹ රාජකීය විද්‍යාලයෙන්. සමාජයට දායාද වූ දීප්තිමත් සිසුවෙකු ලෙස රංගගේ තාත්තා චිත්‍ර ශිල්පියෙකු ලෙස කටයුතු කළ අතර අම රැකියාවක නියතන වුණා. මල්ලි කොළඹ සරසවියේ විද්‍යාපීඨ සිසුවෙකු ලෙස සිට දැන් ආචාර්ය උපාධිය සඳහා ඇමරිකාවට ගොස් සිටි. නැගරීමේ අවසර උසස් පෙළට මොහොන දීමට සෝදානමින් සිටි. තාත්තා මියගිය 2013 වසරේදී රංග අදට දෙස්සීපත් කරන්නේ මහත් වූ ශෝකයෙන් වගපෙන්. අපේ තාත්තා චිත්‍ර ශිල්පියෙකු වුණත් එයාට තිබුණේ හොඳ ඉංජිනේරු දැනුමක්. සරලවම කිව්වොත් විද්‍යාත්මක ඥානයක්. ගෙදරදී අවශ්‍ය බොහෝ ආම්පන්න කඩින් මිල දී ගත්තේ නැහැ. තාත්තා තමයි ඔක්කොම නිර්මාණය කළේ. මල්ලී මායේවට උදව් කළා. ඒ නිසාම අපි දෙන්නත් ඒ කුසලතාව හුරු කරගත්තා. ඒ අතරේ පොඩි පොඩි දේ අත්හදා බැලීම් කරන්නත් පුරුදු වෙලා හිටියා. මට මතකයි ඒ දවස්වල මම දුණු ඊතල පවා හදාගත්තා. ඊතලයේ කොතරම් දුරකට යවිය හැකිද යන නිගමනවල යෙදුණා. මේ දෙයක් පමණයි. තවත් බොහෝ අත්හදා බැලීම් කළා. පුංචි රංගට ඒ අත්හදා බැලීම් පරීක්ෂණ නිගමන කිරීමට ගෙදරින් බාධාවක් නොවුණා. තාත්තා සතු වූ කලාත්මක හෙඩකාර බව සහ විද්‍යාත්මක අභාසය ඔස්සේ හැදී වැඩුණු රංග පවුලේ වැඩිමලා ලෙස නැගණියට සහ මල්ලීට ආදර්ශවත් චරිතයක් වෙමින් කටයුතු කළා. පොතපතේ වැඩ ටිකද හෝ හොඳින් කළ ශිෂ්‍යයෙකු වුණා. දහවල් කාලයේදී සරුංගල යැවීමට මෙන්ම රාත්‍රී කාලයේදී හස්ස දිහා බලා සිටීමට හෝ බෙහෙවින් ප්‍රිය කළා. තාරකා විද්‍යාව ඔහුගේ ප්‍රියතම විෂය බවට පත් වුණා. 1996 දී පැවූ හේලිගේ ධූමකේතුව බැලීම නරකය බොහෝ දෙනා කියා තිබුණද පුංචි රංග හේලිගේ ධූමකේතුව නිරීක්ෂණය කළා. එවකට පිළියන්දල සුබෝධි මධ්‍යස්ථානයේ තාරකා විද්‍යා සංගමයක් ස්ථාපිතව තිබුණා. මේ තාරකා සමාජයේ සරසවි සිසුන් පාසල් සිසුන් මෙන්ම ඊට උනන්දු බොහෝ දෙනා රුද බඳ සිටියා. එතනට යමඩ පුරුදු වූ පුංචි රංග ඒ සිදුවන දේ දිහා බලා සිටියේ තේරුමක්වත් ඇතිවන වී නමුත් ඊට සහභාගී වීම නිසා ඔහුගේ ජීවිතයට බොහෝ දැනුම ලැබුණා. ඒ ලෙසින් ළමා වියේදී කටයුතු කළ රංග බාහිර වැඩ කටයුතු වලටද දායක වූ බව සිහි ගන්වයි. පහ වසරට එනකොට මගේ ලොකු මරුමුණුනේ කෙටිදුර ධාවන ශෝරයෙකු වීම. මහරගම ජනාධිපති විද්‍යාලයේ සිට සමස්ත කණ්ඩායම වඩා දක්ෂයි.
ඒ දක්ෂින අතරට ගිහිල්ලා මටත් සමස්ත ලංකා තරඟ නියෝජනය කිරීමට ඇත්නම් කියන අභියෝගය තමයි මට ජීවිතේ දරුණු පළමු අභියෝගය. පස්වම කණ්ඩායමට ඇතුළත් වුණා තරඟත් දිනුවා. විශේෂ කඩිතු වලදී පන්තියේ පළවෙනිය වීමට නිරන්තරයෙන් හැකි වුණා. මේ සියල්ල කරද්දී ඔහු පිටුපසෙන් සිටි හැවනල්ල උනේ ආදරණීය අම්මා. තාත්තාට ආදරේ නමුත් රංග වඩා සමීප අම්මත්. රංග කොහේ කොතන ගියත් අම්මේ පිටුපස සිටියා. සමහර දිනවල තාරකා විද්‍යා කඩිතු නිරීක්ෂණය සඳහා රංග රාත්‍රී කඳවුර වලට එක්ුණා. පුතා කොහේ ගියත් හරිදේ කරන බවට විශ්වාසයේ gedaraයිට තිබුණා. ඔහු ඒ විශ්වාසයේ බිඳ දෙමු දරුවෙකුද නොවුණා. විද්‍යාඥයෙකු වීම ඔහුගේ සිහිනයක් වෙන් උරද නිකම්ම විද්‍යාඥයෙකු වීමට වඩා ඔහුගේ අරමුණ උනේ ලෝකයට අලුතයක් සොයා ගැනීම. රංග තමයි මේ දේ සොයාගත්ත කියන නොදිත් ආසාව උනන්දු ඔහුට තිබුණා. ඒ උනන්දුව ඇතිව සිටි ඔහු සාමාන්‍ය පෙළ විභාගයේ විශේෂ සාමාර්ථ හතක්, ඒ කියන්නේ D7ක් සහ XC සාමාර්ථයක් සහිතව ඉතිරි වුණා. C සාමාර්ථයක තියෙන ලලිත කලා සෞන්දර්ය විශ්වවිද්‍යාලය තාත්‍රිනම් මේ නිසා ටිකක් දුක හිතෙන්නත් ඇති. ඒ උසස් පෙළට අරමුණු කරගෙන සිටින සෙලොවිෂන් විශේෂල සමත් උසස් පෙළ කඩේමට ඉතා සාර්ථකව මුහුණ දුන් ඔහුට ඊළඟට සිදුවුණේ නොසිතූ අන්දමේ කඩේමක් ජය ගැනීමේ අභියෝගයකට. ප්‍රථම වසරේදී ළමුන් 400ක් විද්‍යාපීඨයට ඇතුළත් තිබුණා. ඒන් එක එකගේ විෂය තෝරා ගැනීම මත වර්ග වුණා. පළමු වසරේදී මම සාර්ථකව මුල් කඩේම පසු කළා. ඊළඟට විද්‍යාඥයෙකු වීමට නම් ව්‍යවහාරික ගණිතයට සහ භෞතික විද්‍යාවට වැඩිම ලකුණු ලබා ගැනීම අනිවාර්ය වීම. ඒමට ගෙන දුන්න එක්තරා පීඩනයක්. භෞතික විද්‍යාව හැසෑරීමේ සෙසුන් 10 දිනක් පමණ කාණ්ඩයෙන් තෝරාගත්තේ. එසේ තේරීමට නම් ව්‍යවහාරික ගණිතය සහ භෞතික විද්‍යාව වැඩිම ලකුණු ලබා ගත යුතු තුනක්. ඒ අංශ දෙකට මම දක්ෂ වීම සහ කැපවීම නිසා ඒ අභියෝගය ජයගත්තා. සැබවින්ම රංගපස කළ ඒ කඩීම ලෙහෙසි පහසු එකක් නම් නොවේ. භෞතික විද්‍යාව සඳහා තෝරගන්නා සෙසුන් 10 දින අතරට යමු වෙනුවෙන් ඔහු විශේෂ කැපකිරීමක් කළා. කොළඹ මහජන පුස්තකාලය හුගේ මහගෙදර කරගෙන තම විෂයට අදාළව දිවාරාත්‍රී නොබලා පොතපත පරිශීලනය කිරීමට පෙරඹුණා. පොත්වලින් මාගත් දැනුම බොහෝමයි. එකම විෂය සඳහා ඌ පොත් ඌ පරිශීලනය කළේ එකක් නොවේ. එකම විෂය සඳහා ඌ වර්ගීකරණය යටතේ පොත් හතරක් පහක්ම ගියේ. මං කටපාඩම් කළේ නෑ. ඒත් සිද්ධාන්ත තේරුම් ගෙන ඉගෙන ගත්තා. අර්ථකථන දැනගන්න, ඒවගේම අවබෝධ කරගන්න, ඒව ඔප්පු කර පෙන්වන්න මේ නිසා මට පුළුවන් වුණා. ඒ කතකට විද්‍යාව යනු සෑයමක් ලෙස අතරමක නැවතීමක් නෙමෙයි. රංග තමට මොහුර් වූ ක්‍රමයක් හදාගෙන ගිය ඒ පාඩම් ආභාෂයේ යෙදුණු ගමන් වත්මනේ ඔහු වගේ වෙන්නට සිහිනම වන සිසුන්ට මාර්ග ආදර්ශයක් වෙනවා. රංගගේ ජීවිතය වෙතින් උගහාගත හැකි දේ බොහොම. මම පොතපතේ හිටිනේ යාළුව එක්ක කඳුනගෙන් වගේ වනාන්තර සංචාරයට බැහැවින් ප්‍රිය කළා. අවුරුද්දකට දෙපාරක් විතර ශ්‍රීපාදේ නමස්කාර කළ අවස්ථා තිබුණා. ආවරේ විදියට ගින් පාරසයාගත නොහැකිව වනාලින්ට බැදී අවස්ථාවකටත් අපි මුහුණ දුන්නා. එදා අපේ ජීවිත බේරුණේ හාස්කමකට වගේ. මිත්‍යා ගැන විශ්වාස නොකලත් රංගේ මිහසුණු අවස්ථාව සේපත් කළේ ලිස්සි. එවැනි ත්‍රාසජනක අවස්ථාවෙන්ම රසමසුතෙන් එකි සංචාර පුරා තිබුණා. ඒ විදියට සංචාරිකයම අපි කෝඩාරම් මට වගෙන වනන්තරයේ වගේම කඳුමත රාත්‍රිය ගත කළා. ඒව හරි සුන්දර අත්දැකීම්. සරසවී කියන්නේ පාසල නොවේ. ඊළඟට ඉන්පිට වෙන්නේ රටේ අනාගතයේ පාර ගැනීම වෙනුයි. ඒ හැරත් සරසවි සිටියෝ වැඩි හිටියෝ. ඒ නිසා අදරේට තහංචි නොවේ. රංගොප කඳු විතරද නැක්කේ. එතකොට සමච්ඡේදනය කරලා බෙදන්නට බැරි වුණු ප්‍රේමයක් හැම තිබුණනේ. ගෑනු ළමෙක් නම් හිටියා. හැබැයි පොරොන්දු දීම් දියුරුම් මෙහෙම නෙවේ. එයා මගේ යන ගමනට බාධාවක් කරගත්තේ නෑ. අනේ මන්ද මං ආත්මార్థකාමීද කියලා. මං අධ්‍යාපනයේ අරමුණට මුල් තැන දුන්නා. අධ්‍යාපනයේ අනන්තය කරා ගමනාන්තයේ යෙදෙන්නන්ගේ හැටි කොහොමද තේමේ. ඒ තරංග යන හොඳ හදවතක් ඇති. මිනියක් කුණියක් හරියක් තිබු සරසවි සිදුවේ. ඒටත් එහා ගිය ගවේෂකයෙකු කිව්වත් වඩාත් නිවැරදි. සරසවියේ තෙවැනි වසරේ සිසුවක සිටියේදී විද්‍යාඥයෙකු වීම කරා යන ගමන සඳහා පශ්චාත් උපාධිය වෙනුවෙන් විදෙස්ගත වීම අනිවාර්යයි. ඔහු ඒ වෙනුවෙන් කොහෙටද යන්නේ යනුවෙන් පුද්ගලිකව සෑබලා කඩියුතු සම්පාදනය කරගත්තා. අවසන එක්සත් ජනපදයේ ඔහුගේ සංක්‍රමණික ගමනාන්තය වුණා. ඒ වෙනුවෙන් අවශ්‍යව තිබූ විභාග ප්‍රවේශ පත්‍ර සැලට මුහුණ දුන් ඔහු කොළඹ සරසවියෙන් පිටව යන්නේ උපාධියද සමග ශිෂ්‍යත්වයකට උරුමකම් කියමින්. බොහෝ විද්‍යාඥයන් ලොවට දායාද කළ වොෂින්ටන් සරසවියට ඔහු ඇතුළත් වුණා. බෙහෙවින් පවුලට ඇතුළ සිටි මේ තරුණයාට පවුලෙන් නැත්ව යාමට සිදුවීම ගැන දුන්නේ දුක. නමුත් තමාගේ අරමුණ කොහොම හරි ඉටු කරගන්න ඕනේ. තමා ඉගෙනගත්තේ අලුතයක් වෙනුවෙන් යොමු කරන්නේ කෙසේද විසඳුම් සෙවීමට අතිශය බැරෑරුම් කඩියුත්ත. නමුත් ඊටත් වඩා ඔහුට අසීරු උනේ ශීත සමයට මුහුණ දෙීමට සිදුවීම. ශීත සමය අනුව දවසම උවද නේත්‍රාගත වීමට සුදුසු පරිසරයක් ඇති කාලකුණික තත්ත්වය. එහෙත් ඔහු කළේ ඒ ශීතල විඳ දරාගෙන දවසේ වැඩි පැය ගණනක් තම විශ්ේ නිරත වේ. මං කවදාවත් මාත්‍රාව්‍ය පාවිච්චි කරේ නෑ. අපේ මල්ලිත්ත අපේ ගෙදර ඒ පරිසරයක් තිබෙන්නේ නෑ. අදටත් මං ඒවට ඇබ්බැහි වෙලා නෑ.
රංගහට ආචාර්ය උපාධිය කරා යන ගමනේදී ළඟට මුහුණ දීමට සිදු ලොකුම අභියෝගය වූයේ නව්‍ය අප්‍රතියත් සෑ ගැනීම. පශ්චාත් උපාධිය අනුව එක අතකට මැරතන් එකක් වගේ. නමුත් කතරම් දරට පාලනය කරගෙන ඉන්නවාද කියන්නේ ඉවසීමෙන් කළ යුතුද? ඔහු විදේශගතව සිටියේදී පියාගේ වියෝව සිදු වෙනවා. නමුත් පියාගේ වියෝව නිසා වෙන්ව ඔහු පියාට අවසන් ගෞරව දක්වන්න ලංකාවට එනවා. මහා පොතක් බඳ ඔ දීර්ඝව මේ කතාව කෙසේ හෝ එක්තරා රාත්‍රියක සොකේ අරමුණ කරා යමුණ ගමනේ පරීක්ෂණ අතරවාරයේදී දිලිස්සනේ අමුතුටුව එවැනි කිසිවක් නොවේ හයිඩ්‍රජන් ලෝහයක් කරගත් මොහොතේ රංග මේ තත්ත්වට සිහිනේ යථාර්ථයක් බවට පත් වුණා. ඔහු අහම තම මහාචාර්යවලයාට කතා කළා. මාධ්‍යම රාත්‍රියට ළඟා වී තිබුණද ඔහු එතනට පියඹ ආවා. ලෝකයට ඒ ගැන කීමට පෙර ඒ සරසවිය විද්‍යාඥයන්ට ඒ පෙන්ව පැහැදිලි කර දීමට අමතරව ඒ නිර්වත්‍ය බව සනාථ කිරීම වෙනුවෙන් සැදී පැහැදී සිට විද්‍යාඥ මඩුල වෙත ඒ යොමු කළ යුතුයි. ඒ සියල්ල පැහැදිලි සත්‍යක් වුණා. රංග ලෝකයට අලුත්යක් සෑ දෙන් මිනිස්සුකුණා. ඒ අපූර්ව සෑ ගැනීම 2018 ජනවාරියේදී ලෝකයට ප්‍රකාශ කෙරුණා. ලෝ ප්‍රකට අංකකයේ විද්‍යා සංග්‍රහ වන සයන්ස් ඒ සල්ටුහන් කළා. භෞතික විද්‍යාවේ සියවසේ මිනිසාට ඒ අංශය සඳහා ඕ නොබෙල් ත්‍යාගයේ පිරිනමිය යුතුයයිද දැන් යෝජනා වී තිබෙනවා. ජීවිතය හරි සතුටුයි. පොඩි කාලේ ඉඳලම දුටු සෙහිනයක් සැබ කරගන්න පුළුවන් වුණා. මෙසේ පවසන රංගපින් තවත් කෙනෙකුට මෙලෙස අලුත්යක් සෑගත හැකිද? එසේනම් ඒ සඳහා කළ යුත්තේ කොමක්ද? එවිට රංග කිව්වේ මෙවැනි කතාව. ජීවිතය අත්හරින්න එපා. මාර්ගයක් තිබෙනවාමයි. ඔහු කියන්නේ ලෙසින් මේ අපූර්ව මිනිසාකින් තරුණ පරපුරට මෙන්ම සරසවි සිසුන්ට ගත හැකි පරමාදර්ශ කරණාවක් වූ ආචාර්ය උපාධිය හදාරන අවදීදී ඔය ඇමරිකා ජාතික සරසවි සිසුවියකු සමග පෙමිණ දුනා. 2016 දී ඒ විවාහයත් සිදු වුණා. ඇයි මට වෙනස් ජාතියක වෙනස් රටක කෙනෙක් කියලා හිතුනේ නැහැ. ඇයි තාම සරලයි සිතුවිලි තා සමානයි. ඒ වගේම මගේ විදියමයි. මම ඇයට මැරෙන තුර ආදරි. දැන් මේ දෙපළට පොතෙකු සිටි. ඒ සංගීත සුරතලෙක්. ඔහු එතෙන්ම සංගීත සුරතලෙක්. ලෝකෙට මොන දෙස්සයාකටද පවුලට ලැබි නැත්තම් ඒ සාර්ථක නැහැ. එසේ පවසන රංගඩයස් මහාචාර්යවරයා පියුක්ලස් දරුවාට දෙන සෙනෙහස බිරිඳට දෙන ආදරය කෞරවේ දක්වන යුතුකම් ඉටු කරන අපූර්ව සැමියකි. ඔහුගේ බිරිඳගේ තාත්තා එරට ප්‍රකට නීතිඥවරයෙකි. බිරිඳගේ සහෝදරියන් උපාධිධාරී වෘත්තිවේදීන්. මටේ පවුලත් හරියට මගේ අම්මා තාත්තා නංගි මල්ලි වගේ. එයාලත් එහෙමයි. ඒ බැඳීම, ඒ ගැළපීම ඒක අතකට මට වාසනාවක්මයි කියලා ඔව අවස්ථානයේ කියසිටියා. ලංකාවේ දක්ෂින් බොහෝමයක් ඉන්නවා. හැබැයි ලංකාවේදී ඔවුන්ට හරියාකාරව නිසඳනක් ලැබෙන්නේ නැහැ. ඔවුන් විදේශ රටවලට ගිහිල්ලා විදේශ රටවලදී තමන්ගේ දස්කම් පෙන්නලා ලෝකයට ලොකු සේවයක් කරනවා. ඉතින් අපේ රටේ දක්ෂයන් ඉන්නවා. ඔවුන්ට නොලැබෙන අවස්ථාව ඔවුන් කොතනකදී හෝ ලබා ගන්නවා. ඉතින් මේ අපේ රටේ තවත් දක්ෂයෙක්. ඔහු මේ ලෝකයටම නව සෑගැනීමක් සිදු කළ විශිෂ්ට විරුවෙක් කියලා හඳුන්වන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝවෙන් ඔබ යමක් දැනගත්ත නම් වීඩියෝ එකට ලයික් කරලා ඔයාලගේ වටිනා දාස්සත් පහතින් කමෙන්ටුවක් එක් කරන්න. දිනපතා අලුත් පුවත් නරඹන්න පහත බටන් එක ක්ලික් කර අපව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම කුඩා සීනුව එපුවොත් අපි වීඩියෝවක් දාපු ගමන් ඔබට දැනගන්නත් පුළුවන්.